Pegam Sri Lanka Matalata, this with this Rekia Avasta, Martha visit the Kavisituna, Edgar Kridanganedi. Queen 14 for unforgettable memories through the power of music. ඉතිහාසයේ පුරාම අපි මාතෘ සංරක්ෂණයේ පැත්තේ දරුවන්ගේ සෞඛ්‍ය පැත්තේ එන්නත් කරන්නේ වගේ වැඩසටහන් පැත්තේ අපි විශාල ශක්තියක් විශාල දක්ෂතාවයක් පෙන්눔 කරලා තිබෙනවා. හැබැයි අපිට වර්තමාන සෞඛ්‍ය සේවය ඉදිරිපිට අභියෝග දෙකක් තිබෙනවා. එකක් තමයි උපසනාන් කරපු ඉතාම ශීඝ්‍රයෙන් පැතිර යන බූ නොවන රෝගීන් පිළිබඳ තත්ත්වය. දියවැඩියාව අධික රුධිර පීඩනය හෘද අකරණීය ආඝාත තත්ත්වයන් පිළිකා මානසික ආබාධ තුළු තත්ත්වයන් ඉතාම ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා අපි ඒව ආමන්ත්‍රණය කරන්න අවශ්‍යයි දෙවනි කාරණේ තමයි අපේ රටේ විශාල ලෙස ජනගහනය වයස්ගත වෙමින් තිබෙනවා one of the fastest aging populations of the world ජනගහන ප්‍රතිශතයක් හැටියට දීර්ඝ කාලයක් ජීවත් වෙනවා ඒක ඉතාම හොඳ තත්ත්වයක් මේ දීර්ඝ කාලයක් ජීවත් වුණාට වැඩක් නැහැ අපි එයාගේ ඇස් පේන්නේ නැත්නම් කන්න ඇහෙන්නේ නැත්නම් මානසික ආබාධ වලට ගොදුරු වෙලා නම් අස්ති බිඳිලා නම් ඒ වුණ රැකවරණය දෙන තැනක් නැත්නම් අපේ සෞඛ්‍ය සේවා දිශානති ඉදිරි කාලේ යොමු වෙන්නේ වැඩිපුරම අපේ වයස්ගත වන ජනගහනයට විධිමත් සෞඛ්‍ය සංරක්ෂණ වැඩසටහන් සකස් කරන්න. ඒත් එක්කම බෝන වෙන රෝග වළක්වා ගැනීම වෙනුවෙන් කටයුතු කරන්න. එහෙනම් විශේෂයෙන්ම අපි ප්‍රතිපත්තිමේ වශයෙන් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තමයි වර්ධනය කරන්න හදන්නේ. එක පැත්තකින් ගෙදර ළඟම රෝහලින් බෙහෙත් ටික අරගෙන සම්පූර්ණතාවයන් මගහරවා ගැනීම. අනිත් එක රෝග ඇති නොවන විදියට වළක්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම කියන ප්‍රතිපත්තිය දිශානතිම අපි කටයුතු කරන්න. අපි ගාල්ල දිස්ත්‍රික්කයේ තියෙන සියලුම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 22කට මිලියන 3 බැගිනුත් අනිකුත් කුඩා රෝහල් 21කට මිලියන 2 බැගිනුත් රුපියල් කෝටි 20ක් මේ ගාල්ල දිස්ත්‍රික්කයේ රෝහල් සඳහා වෙන් කරලා තිබෙනවා.